පින්කිරජාතියක් නැහැයි කියලා බුද්ධාගමේ නෑ පින් කරන එක නෙමේ බුද්ධාගම කියලා කියන වීඩියෝ එකේ යටින් යන ඇඩ් එක මෙන්න මේකට දායක වෙලා පින් රැස් කරගන්න කියලා. මොන විහිළුද මේවා මහත්තයෝ? එයා කියලා තිබුණා මේ මොකද්ද මිනිසා පරිණාමයේ වුණේ මස් කාබුන්දයි කියලා. එහෙම කියලා කමක් නෑ කියමුකෝ. දැන් අපි මහත්තයා නිර්මාංශ වෙලත් අපි කොහොම හරි මනුස්ස පෙනුම රකන් ඉන්නවා. එයා තාම ඉන්නේ වානර අවදී. හරි? කැකිරියාගේ සුදස්සන තාම ඉන්නේ වානර අවදී. එයාට මස් කාලත් පරිණාමයෙන් බැරි වෙලා තියෙනවා. හැබැයි ගුරා බොම්බිලි සමන්ත දිව්‍ය ලෝකේ ගැන කියන මෙහෙම අගට ඇඟිලි දික් කරනවා. අපාය කියනට මෙහෙම යට ඇඟිලි දික් කරනවා. හරි. උවහන්සේ නිකන් ඊර්ෂියා වගේ තියනවා. දැන් මිනිස්සු උදව් කරනවා, කෝටි ගණන් වලින් උදව් කරන්නේ, ලක්ෂ ගණන් වලින් සල්ලි දෙන්නේ. ඉතින් ඔබ වහන්සේගේ මුකුත් නැති නිසාද එතනට ඇඟිලි දික් කරන්නේ? අයිබෝන් සත්‍ය වීලොක් YouTube channel එක කරා අපි ධර්ම සාකච්ඡා කරන් යන ගමනේ අපිට යම් යම් සෝයන් වංශල හම්බ වෙනවා. ඒ හමු වෙන ගමන් මගේ අපි සාසීව දාර්ශනිකව සාකච්ඡා පවත්වනවා. ඉතින් අද අපි සමග එකතු වෙනවා මේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය විචිත්‍ර ධර්ම කතික සේකර සෝයන් වංශී. අවසරයි අපේ හමුදුවේ සර්ණම. දැන් සත්‍ය වීලොග් YouTube channel එක බලන අය කල්පනා කරන ඇති දැන් මේ ශබ්ද බද්දත් ඇහෙනවා. ඉතින් අපි ඇත්තටම අපිට තියෙන තැනේ හැටියට අපි මෙතන තෝරගත්තේ මොකද අපිට වෙන පහසුකම් නොමැති නිසා. කෙසේ තසුවන් වංශ මේ සමාජ මාධ්‍යයෙන් අපි දැකලා තිනවා මේ ධර්මය විකෘති කරනවා කියලා. ඒ ධර්ම විකෘති කරන සුවන් වංශලා මෙන්න මේ අනවශ්‍ය විදිහට යම් යම් මාධ්‍ය තුලින් බෞද්ධ සංස්කෘතියට හානි වෙන අන්දමේ කතාවන් පතුරනවා කියලා එහෙම කතිකාවතක් තියෙනවා. ඇත්තම සවනස මොකද්ද මේ ධර්මය විකෘතියක් කියන්නේ? ඒ කියන්නේ ඒ ධර්මය ඕන කෙනෙකුට ඕන විදිහට පාවිච්චි කරන්න, කතා කරන්න, හානියක් නොවන විදිහට අපිට යන්න පුළුවන් සීමා තියෙනවානේ. ඇත්තම ධර්ම විකෘතියක් කියන්නේ කොහොමද? කොහොමද ධර්ම විකෘතිය කියලා කරනවා කියන්නේ? ඔව් දැන් අපි ධර්මය කියලා ඇත්තටම ගන්නේ ත්‍රිපිටක අටුවාටිකානේ. ඔව්. ඉතින් ඒවා අපට මේ අපට ඕන විදිහට වෙනස්කරන්න අර්ථකථනය කරන්න අයිතියක් නැහැ. ඒවා සාම්ප්‍රදායිකව ආපු අර්ථකථන ක්‍රමයක් තියෙනවා. විග්‍රහ කරපු විදිහක් තියෙනවා. ඊළඟට බුදුජානන් වහන්සේ මේවා විග්‍රහ කරගන්න, ඒ කියන්නේ ගැටලුකාරී තැන් තියෙනවා නම් ඒවා පැහැදිලි කරගන්න, විග්‍රහ කරගන්න අවශ්‍ය කරන මේ ක්‍රමවේද දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවා ඔබට ගිහිල්ලා Tamanට ඕන ඕන දේවල් ධර්මයේ විදිහට එහෙම මේ කියන්න අයිතියක් නැහැ කටවත්. හරිවත් එහෙමද නේ? එහෙම කරනවා නම් අද තියෙන්නේ මේවා. ඔව්. අද ධර්මයේ කියන නමින් මේ රටේ වැඩිපුරම ප්‍රචලිත වෙලා තියෙන්නේ ඒ වගේ මේ එක එක්කෙනාගේ පුද්ගලික හිතලු. ආ. ඒ කියන්නේ නැස කියන්නේ දැන් ඔබ වහන්සේ චෝදනා කරන යම් යම් අයගේ තියෙන හිතලු කියලා. ඔබ වහන්සේ දැක්ක හිතලු මොනවද? දැන් හිතලු නම් දැක්ක දෙයක් තියෙන්නේ බෑ. ඔව්. ඔව් මොනවද හිතලු? ඔව් දැන් ඇත්තටම අද මේ ධර්ම විකෘතියේ ඉහළම ඉන්න අංක 1 මට්ටමේ ඉන්න චරිත දෙකක් මම හඳුනගෙන තියෙනවා. ආ. එක්කෙනෙක් තමයි ඔය මේ බුදුන් උපන්නේ ලංකාවේ කියන මතවාදයේ ගෙනියන නිවන පලානේ. අනිත් එක්කෙනා තමයි බොම්බිලි සමන්ත. ඔව්. බොම්බිලි සමන්ත. ඔව්. ඒ සුවයින් වාස නමක් සුවයින් නමකට නේ මම මේ එයාට මං එයාට නිවිතරක් නෙමෙයි. ලංකාවේ ගොඩාක් අය මේ විනාශකාරී පැවිදි චරිතවලට මම හාමුදුරුවෝ කියලා මං ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ගොඩක් චරිතවලට මං හාමුදුරුවෝ කියලා කතා කරන්නේ නැහැ. එතකොට දැන් සුවන්වංශල හිතන්නේ නැද්ද අපේම සුවන්වංශලනේ උඩ බලාගෙන කියලා ගහන්නේ කියලා? දැන් නෑ දැන් මට ඔය කතාවකට හැමදාම කියනවා ගොඩක් අය කියනවා මම උඩ බලාගෙන කියලා ගහනවා කියලා. නෑ මම උඩ බලන්නේ මේ කියලා ගහන්නේ. මං කියලා ගහන්නේ කෙල ගැසිය යුතු කෙනා දිහා බලාගෙන. උඩ බලන් කියලා ගහන්නේ නෑ මම. මං කියලා ගහන්නේ බොම්බිලි සමන්ත දිහා බලාගෙන. මං කියලා ගහන්නේ නිවන පලානේ දිහා බලාගෙන. ඉතින් අද අපි මේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දැන් අපි හිතුවා මේ විනාශකාරී පුද්ගලයා සමන්ත බද්‍රිකුණාවි පෙනී ඉන්න කලින් පිටිදුවේ සිරිදම්මනේ. ඉතින් අපි හිතුවා මේ පුද්ගලයා මිය ගියාට පස්සේ මේ පිළිලේ ඉවරයි කියලා. ඇත්තටම මේ පුද්ගලයා පිළිලයක්. මේ රටට, මේ ජාතියට, මේ ශාසනයට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම මේ පුද්ගලයා පිළිලයක්. ඉතින් අපි හිතුවා ඔහු මිය ගියාට පස්සේ කවදා හරි දවසක පිළිලේ ඉවරයි කියලා. හැබැයි දැන් අපිට පේනවා
ඔහුගේ මේ පිළිල ඉවර වෙන්නේ. ඔහු තව තව පිළිල ගොඩනගමින් ඉන්නවා. ඔව්. ඒ වගේ විශේෂ දෙන්නෙක් ගැන කතා කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. හා. තව කවුද විශේෂ දෙන්න? දැන් ඔයගේ දැන් අපි සමන්තපත් සුවන් වංශ නම් ඒ සුවන් වංශේ ගමන ගිහිල් ඉවරයි කියලා හිතනවා. දැන් ඒ සුවන් වංශේට මොනවාක්වත් ඔබ වංශේ මොකක් කියන්නේ කවුරු කිව්වත් ඒ සුවන් වංශේ යන්න ඕන තැනට ගිහිල් ඉවරයි කියලා තමයි මට නම් හිතෙන්නේ. හැබැයි තව කවුද ඒ වගේ ඉන්නේ? ඔව් දැන් එයා මේ මොකද්ද පිටිදුවේ සිරිදම්මනේ ඔය. එයා මොකද්ද බොම්බිලි සමන්ත නමින් බුද්ධත්වයට පත් වුණානේ. හැබැයි මෙයාට අගසව් දෙනමක් හොයාගන්න සෑහෙන කාලයක් ගියා. දැන් ඔන්න අගසව් දෙනමක් පහල වෙලා ඉන්න. ඒ තමයි කැකිරාවේ සුදස්සනයි දිවිතුරේ සුනීතයි. මේ දෙන්නටත් මම හාඳුරු කියලා කතා කරන්නේ. මට දැන් එක එක මේ නම් උස්සන් ඇවිල්ලා ආරයට මෙහෙම මේ හාඳුරු කියන මොකද මෙයාට හාඳුරු කියන්න පුළුවන්ද කියා එක එක නම් උස්සන් ඇවිල්ලා බයින්න එපා. මම තා ගොඩාක් ඉන්නවා. දාස් ගණනක් ඉන්නවා. පැවිදි වේශධාරීව ජීවත් වෙන පැවිද්දන් වශයෙන් හඳුන්වන්න සුදුසු නැති. තව විශාල පිරිසක් ඉන්නවා. දැනට අපි කතා කරන්නේ මේ අය ගැන මේ දැන් මේ මොහොතේදී සිදුවෙන මොහොතේ තියෙන මේ தત્ත්වය මත මේ තුන් දෙනා ගැන අපි කතා කරන්නේ මේ කාටවත් මම මේ තුන් දෙනා එක්කිනෙකුටවත් මම හාමුදුරුව කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. මේ පුද්ගලයාගේ අගසව් දෙනව බවට දැන්පත් වෙලා තියෙන්නේ කැකිරාවේ සුදස්සනයි දිවිතුරේ සුනීතයි දෙන්න. කොහොමද සුවනස ඔබ වහන්සේ කියන්නේ? ඔව් මම පැහැදිලි කරන්නම්. දැන් බලන්න කැකිරාවේ සුදස්සන කරලියට ආවේ මහායානේ උස්සගෙනනේ. අබුතුමාලගේ channel එකෙන් මම දැක්කා ඔහු මේ මහායානය ගැන මේ මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔහු ආවේ මහායානේ උස්සගෙන. ඔව්. ඔව්. හරි අපි කමක් නැහැ කියමුකෝ. ඔව්. හැබැයි තේරවාදයේ හරි මහායානේ හරි මොකක් හරි ගැන තමන් මේ ඒක නිවැරදි කියලා ගන්නවා නම් ඒකට තියෙන ප්‍රතිපත්තියක් මහත්තයා. හැබැයි මේ පුද්ගලයාට එහෙම ප්‍රතිපත්තියක් නැහැ. කාටද මේ සුදස්සන කියන පුද්ගලයා විශේෂයෙන් කියන මේ මේ සමන්ත බද්‍රගේ අගසෞදෙනමගෙන් සුදස්සන කියන පුද්ගලයා විශේෂයෙන් ඔහුට මේ මහායානය සම්බන්ධව ප්‍රතිපත්තියක් නැහැ. මම ඒක පැහැදිලි කරන්න. දැන් ඔහු කියන්නේ නිතරම මහායානය කියන බොහොම විශිෂ්ටයි, විචිත්‍රයි, අලංකාරයි, දාර්ශනිකයි, හරි කියලා මේ තේරවාදයේ ගොඩාක් පහත් කරලා දැන් මේ තේරවාදයෙන් පැවිදි වෙලා ඉඳගෙන. හරි එක්කෝ ගිහිල්ලා මහායානෙ පැවිදි වෙන්න ඕන. හොඳයි අපි කමක් නැහැ කියමුකෝ. කතා කළත් කමක් නැහැ කියමුකෝ. හැබැයි එහෙම කියන ගමම් ඉඳගෙන මහායානේ වර්ණනා කරන ගමම් ඉඳගෙන මෙන්න මේ වගේ කතා කියන. පළවෙනි එක ගන්න ඔහු මේ පුද පූජා වලට විරුද්ධයි. බුද්ධ පූජාවට පවා විරුද්ධයි. සියලුම පුද පූජා මේක මේ ධර්මයේ නෙමෙයි බුදුදහම නෙමෙයි කියලා මේ තමයි කියන්නේ. හැබැයි මහත්තයා මේ පුද පූජා සංස්කෘතියේ වැඩි දියුණු කළේ කවුද? තේරවාද මහායාන සම්ප්‍රදායන් දෙකේ මේ පුද පූජා සංස්කෘතිය තේරවාදයේ පුද පූජා නැතුව නෙමෙයි තියෙනවා. නමුත් මේක මහා පරිමාණයෙන් සංවර්ධනය කළේ මහායානිකයෝ. මේ පුද පූජා විදිහ. පුද පූජා විදිහේ වැඩිපුරම මේ මහා පරිමාණයෙන් මේ වැඩි දියුණු කළේ සංවර්ධනය කළේ මහායානිකයෝ. දැන් දළදා වහන්සේව පවා බාරගත්තේ මහායානිකයෝ ඇත්තටම. දළදා වහන්සේ වටා ගොඩ නැගිච්ච ඔය පුද පූජා මේ ඒවා සංවර්ධනය කළේ මහායානිකයෝ. හැබැයි මේ පුද්ගලයා මහායානේ හරිය විශිෂ්ටයි විචිත්‍රයි අලංකාරයි කියලා කිය කියා ඉන්න ගමම්ම කියනවා පුද පූජා බුද්ධාගම නෙමෙයි කියලා. දැන් මොකද්ද කියන්නේ මහත්මයා ප්‍රතිපත්තිය? තේරෙනවද මං කියන්නේ? හරි. මොකක් හරි කමක් නැහැ. ඒක විශිෂ්ටයි විචිත්‍රයි කියලා කියන ගමම් මහායානේ පුද පූජාවලට විරුද්ධයි. හැබැයි පුද පූජා සංස්කෘතිය වැඩිපුර වැඩි දියුණු කළේ කවුද? මහායානික වැඩි දියුණු කළේ. ඉතින් මොකද්ද මේ ප්‍රතිපත්තිය? දැන් මේක ඔය මේ මේ ඔවුන්ගේ ගුරා වෙච්ච බොම්බිලි සමන්තගෙන්ම ආපු මේ පුරුද්ද මේක. සමායින් මට බොම්බිලි කියලා කියන්නේ ඇයි බොම්බිලි සමන්ත කියන්නේ? ඇයි යා මේ බොම්බිලි කරවල විතරනවනේ. ආ නෑ ඉතින් තමයි මම බැලුවේ ඒකයි මොකද්ද මේ ඔහු කරන අසීක්කිතම වැඩේ. හරි දැන් ඔය මේ දැන් නම් මං හිතන්නේ මේක නැහැ වගේ. නෑ නැත්තේ නෑ. දැන් මේ සුවාන වාසේ කියන හැම ප්‍රකාශයක් වක් කියනවද? ඔව් ඉතින් වගේ කීමක් නැත්තම් අපි බාර මේ මේ වගේ කීමක් නැති දෙයක් මෙතෙක් අපි කියලා නෑ. මෙතෙක් කියලා නෑ වගේ කීමක් නැති දෙයක්. මෙතෙක් අපි මම වැරදි කියලා කවුරුවත් මට කියලා නෑ. මගේ ප්‍රකාශන කිසිම එකක් කවුරුවත් මේ වැරදි කියලා මේ ඔප්පු කළා නෑ. හරි. මට දැන් අභියෝගකාරියොත් නෑ දැන්. දැන් මේ දෙන්නම මට කතා කළා. කවුද? ඔය දෙන්නම මට කතා කළා සාකච්ඡාවකට එන්න කියලා. ඔව්. මං එකඟ වුණා. ඔව්. හැබැයි මේ දෙන්න අපේ ඒ කියන්නේ කැකරාවේ සුදස්සන අමතරවයි දිනුරේ සුනීත සුවන්. මේකයි දෙන්නම මට කතා කළා. මේ සාකච්ඡාවකට එන්න කියලා ඒ දෙන්නත් එක්ක. ඔව්.
හැබැයි මේ දෙන්න බයයි මේ පබ්ලික් සාකච්ඡාවට බයයි. මම කිව්වා හරි එන්නම්. අපි මේ මොකද්ද ප්‍රචාරය දීලා හරි මෙහෙම සූම් සාකච්ඡාවක් දිනකොට හැම කෙනෙක්ම සම්බන්ධ ඕන ඔකේ සම්බන්ධ කරගෙන අපි දැන් ප්‍රසිද්ධ සූම් සාකච්ඡාවක් මීට කලින් උත් කළේ. හරි ඔය මස් මාංශ ප්‍රශ්න ගැන වුණත් අපි නිකන් මේ හොරෙන් කතා කළේ නෑනේ. අපි ප්‍රසිද්ධිය ඕන කෙනෙකුට සම්බන්ධ වෙන පුළුවන් විදිහට කතා කළේ. එතකොට මම කිව්වා එහෙම සාකච්ඡාවක් කරමු. පබ්ලික් සාකච්ඡාවක්. හැබැයි මේ දෙන්න කැමති නෑ. ඒගොල්ල කියනවා මේ අපි කීප දෙනා විතරක් කතා කරගෙන මේක තෝරා බේරා ගමු. මම කිව්වා දැන් ඔයගොල්ලන්ගේ විකෘති විශාල වශයෙන් සමාජගත වෙලා තියෙනවා. එතකොට අපි විතරක් මේක කතා කරගත්තොත් මොකද වෙන්නේ? ඕගොල්ලන් විකෘති වලට අහුවෙච්ච ඒවට රැවටිච්ච අයට කරන ලොකු අසාධාරණයක් එන්නේ. ඒ නිසා ඒ අයටත් හරි වැරද්ද තෝරගන්න අපි පබ්ලික් සාකච්ඡාවක් කරමු. පබ්ලික් සාකච්ඡාවට එන්න බයයි මේ දෙන්නේ. හරි මහා ලොකු උගත්තු කියලා පෙන්නගෙන මං හිතන්නේ මේ එහෙම ඉන්නේ. ඔබ වහන්සේ මේ කියන්නේ මේ කැකරාවේ සුදස්සනාමුදුරු කියන්නේ මේ කතිකාචාර්යවරයෙක්. කතිකාචාර්යවරයෙක්. ඒක තමයි කීන තරම් මේ වටින කෙනෙක් නෙමෙයි. බාහිර කතිකාචාර්යවරයෙක්. හරි. හැබැයි එයා පෙනී ඉන්නේ හරි නිකන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු වගේ. බාහිර කතිකාචාර්යවරයෙක් පෙනී ඉන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෙනසාව කීන තරම් ලොකු මිනිස්සු නෙමෙයි. හරි. මේ මහා ලොකු උගත්තු කියලා පෙන්නගෙන හිටියට මගෙත් එක්ක පබ්ලික් සාකච්ඡාවකට එන්න බෑ. මම දැන් හරි මම අභියෝග කරන්න පුළුවන් නම් එන්න මේ සත්‍ය අවිලෝක්ස් එකේ සාකච්ඡාවකට එන්න, ෆේස් ටු ෆේස් සාකච්ඡාවකට එන්න. හරි. සූම් සාකච්ඡාවකට එන්න බෑ කිව්වා. ඒකෙන්ම පේනවා මේ මිනිස්සු කියන දේවල් වලට මහත්යෝ මේ අයට විශ්වාස නැහැ. හරි. ඔබ වහන්සේ කියන විදිහට සමාවෙන්න මේ මොනවද ඔය කියන ධර්ම විකෘති කියන්නේ? එහෙම නැත්නම් සාමා බෞද්ධ සාසනයට හානියක් වෙන දේ සිදුවෙන මේ කතා මොනවද? හරි. දැන් මම කියන්නේ මහත්තයා, අපි දැන් තේරවාදී ඉන්නේ. හරි. තේරවාදී ඉගෙන මහායානේ හොඳ කිනෝ කමක් නැහැ කියමුකෝ. මං කියන්නේ මහත්තයා ඒකට හරි අවංක වෙන්න එපා. ඔව් තමන්. ඔව් ඒකට හරි අවංක වෙන්න එපා. දැන් කෝ අවංකකම? මහායානේ එහෙම දුනෙන් වර්ණනා කර කර ඉන්න ගමන් මෙන්න එයා කියන දේවල් එකක් පුද පූජා ප්‍රතික්ෂේප කරනවා මම පැහැදිලි කළා. හරි. බුදු පූජා සංස්කෘතිය වැඩිපුර වැඩි දියුණු කළේ කවුද? මහායානිකයෝ. හරි. කෝ ප්‍රතිපatti ඊළඟට බලන්න අනිත් එක තමයි මේ මහායාන නිර්මාංශයි. මහායාන නිර්මාංශයි. දැන් මෙයා ඒක පිළිගන්නේ නැහැ. හරි. මහායානේ වර්ණනා කරනවා හැබැයි මහායාන නිර්මාංශයි. ඒක පිළිගන්නේ නැහැ. එයා කියලා තිබුණා මේ මොකද්ද මිනිසා පරිණාමයේ උනේ මස්කාබින්දයි කියලා. එහෙම කියලා කමක් නැහැ කියමුකෝ. දැන් අපි මහත්ය නිර්මාංශ වෙලත් අපි කොහොම හරි මනුස්ස පෙනුම රකන් ඉන්නවා. එයා තාම ඉන්නේ වානර අවදියේ. හරි. කැකිරාවේ සුදස්සන තාම ඉන්නේ වානර අවදියේ. එයාට මස් කාලත් පරිණාමයෙන් බැරි වෙලා තියෙනවා. හරි. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරනවා. හරි. ඒකත් මහායාන ප්‍රතිපත්තියක්. ඊළඟට බලන්න මේ පහුගිය දවස්වල මේ වෙසක් පොයට මං හිතන්නේ. වෙසක් පොයට TV channel එකකට ගිහිල්ලා ලොකු මේ කලබගෑනියක් ඇති කළා ලංකාවේ බෞද්ධයන් අතර මේ ලංකාවට බුදුහාමුදුරුවෝ වැඩම කළාද නැද්ද කියන කාරණේ පිළිබඳව. ඔහු ස්ථිර කළාම කිව්වා ලංකාවට බුදුහාමුදුරුවෝ වැඩම කළේ නැහැ කියලා. මං කියන්නේ ඒත් කමක් නැහැ. ඒත් Taman දරන මතයට මහත්ය අවංක වෙන්න ඕන. වග කියන්න ඕන. ඔව් වග කියන්න ඕන. හරි. දැන් ඔබතුමා දන්නවද තේරවාද මහායාන දෙගොල්ලම විශ්වාස කරනවා බුදුහාමුදුරු ලංකාවට වැඩම කළා කියලා. හැබැයි තේරවාදීන්ට වඩා ප්‍රබල සාක්ෂි තියෙනවා මහායානේ බුදුහාමුදුරු ලංකාවට වැඩම කරපු බව. දැන් මේව දන්නේ නැහැ මේ මිනිස්සු. හරි මහා ලොකු උගත්තු වගේ ඇවිල්ලා මේ වගේ මේ විකෘති සමාජගත කළාට හරි මහායානේ මහා ලොකුට වර්ණනා කළාට මෙයා දන්නේ නැහැ තේරවාදයට වඩා ප්‍රබල සාක්ෂි තියෙනවා මහායානිකයන්ගේ මූලාශ්‍රවල බුදුහාඳුරු ලංකාවට වැඩම කරපු බවට. මම එක හොඳ උදාහරණයක් කියන දැන් තේරවාදීන් කිව්වට බුදුහාඳුරු ලංකාවට වැඩම කළා කියලා. තේරවාදීන් සතුව නැහැ කිසිම දේශනාවක් බුදුහාඳුරු ලංකාවේදී කරපු. හැබැයි මහායානිකයන්ට තියෙනවා. මොකද්ද මහායාන මොකද ලංකාවතාර සූත්‍රය බුදුහාඳුරු දේශනා කළා කියන්නේ මේ ලංකාවේ සමනල කන්දේදී රාවණ රජුන්ට දේශනා කළා කියලා කියන්නේ. බලන්න ඒතරම් ප්‍රබල සාක්ෂි තියෙනවා. මහායානිකයන් සතු ඒ තරම් ප්‍රබල සාක්ෂි තියෙන බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු බව. හැබැයි ඒක පිළිගන්නේ නැහැ. හරි. ඉතින් මෙන්න මේ වගේ පරස්පර විරෝධී හැසිරීම් තියෙනවා. එතකොට තමන් තේරවාදී සම්ප්‍රදායේ පැවිදි වෙලා ඉඳගෙන මහායානේ වර්ණනා කරන ගමන් මහායානෙම තියෙන මේ වගේ මේ
දේවල් මේ වගේ කාරණා ඒවත් ප්‍රතික්ෂේප කරනවා මහත්වෝ මිනිසුන් ප්‍රතිපත්තිය මොකද්ද කියන්නේ? මොකද්ද ප්‍රතිපත්තිය? දැන් මේ මේ ගුරාගෙන් ආපු සිරිත් තමයි මේ රකින්නේ. දැන් බොම්බිලි සමන්ත කියනේවත් ඔහොමනේ මහත්තයා. අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ. හෙට කියන දේ නෙමෙයි අනිද්දා කියන්නේ. මුලින් කියන දේ ඛණ්ඩණය වෙනව අගට කියන දේ. අගට කියන දේ ඛණ්ඩණය වෙනව මුලින් කියපු දේ. මුලින් කියපු දේ ඛණ්ඩණය වෙනව මැදින් කියන දේ. මැදින් කියන දේ ඛණ්ඩණය වෙනව අගට කියන දේ. මෙන්න මේ වගේ ප්‍රකාශන තමයි ඔය පුද්ගලයා කරන්නේ. ඔය සමන්ත බද්ද කියන පුද්ගලයා කරන්නේ ඔන්න ඔය වගේ ප්‍රකාශන. දැන් අපි උදාහරණයක් ගත්තා. ඔව් මං මං කියන්න. හරි. බලන්න. ඔහු දැන් මේ පහුගිය දවස්වල කිව්වනේ පින් කියලා જાතියක් නැහැ කියලා. කවුද? බොම්බිලි සමන්ත කිව්වා පින් බුද්ධාගමේ පින් නැහැලු. පින් කියලා જાතියක් නැහැ. බුදුහාඳුරු පින් කරන්න කියලා කිව්වේ නැහැ කියලා කියනවා. ලස්සන වැඩේ මොකක්ද දන්නවද? එයා එහෙම කියන වීඩියෝ එක යටින්ම යනවා ඇඩ් එකක්. හරි. ඇඩ් එකක් යනවා. මේ මොකද්ද බුමන්දාවේ මෙන්න මේ වගේ එකක් හදනවා. මේකට දායක වෙලා පින් රැස් කරගන්න කියලා. හරි. මොක්කුද කියන්නකො මහත්මයා මේ මිනිස්සු. හරි. මොක්කුද මේ මිනිස්සු. හරි. පින් කියලා જાතියක් නැහැයි කියලා බුද්ධාගමේ නෑ පින් කරන එක නෙමෙයි බුද්ධාගම කියලා කියන වීඩියෝ එකේ යටින් යනවා ඇඩ් එක. මෙන්න මේකට දායක වෙලා තින්ග්‍රස් කරගන්න කියලා. මොන විහිළුද මේවා මහත්තයෝ? මොන විහිළුද? හරි. ඊළඟට අපාය දිව්‍ය ලෝක නැහැ කිව්වා මුලින්. හරි. මුලින් කිව්වා අපායක් නැහැ දිව්‍ය ලෝකයක් නැහැ කියලා. ඊට පස්සේ දවසේ කියන ඔන්න මෙන්න මේ වගේ දේවල් කරන අය අපාය යනවා, මෙන්න මේ වගේ දේවල් කරන අය දිව්‍ය ලෝකේ යනවා කියලා. ඊළඟට දැන් එයාගේ අනිත් ගෝලයානේ, අනිත් මේ අගසවුනේ දිවිතුරේසුනීත. දිවිතුරේසුනීත ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච කාරණයක් තමයි ඔය මේ අපායක් දිව්‍ය ලෝකයක් නැහැ කියන ප්‍රකාශනය. හරි. එයා කියනවා පොළොවට අපායක් නැහැ කියලා. එයා එහෙම කියනවා. හැබැයි ගුරා බොම්බිලි සමන්ත දිව්‍ය ලෝකය ගැන කියනකොට මෙහෙම උඩට ඇඟිල්ල දික් කරනවා. අපාය කියනකොට මෙහෙම යට ඇඟිල්ල දික් කරනවා. හරි. ඉතින් මොනවද කියන්නේ මාතේ ප්‍රතිපත්ති? හරි. බොම්බිලි සමන්ත කියන්නේ වීඩියෝස් වලදී කතා කරනදී වීඩියෝස් වලදී ඒ ඇක්ෂන් මේ මේ ඒ මේ මොන ඉඟි පෙන්නනවා. දිව්‍ය ලෝකය කියනකොට මෙහෙම කරලා පෙන්නනවා. අපාය කියන යටට මෙහෙම ඇඟිලි දික් කරලා පෙන්නනවා. ගුරා ගෝලයා කියන පොළොයට අපායක් නැහැ. දිව්‍ය ලෝකක් නැහැ. දිව්‍ය ලෝකක් නැහැ. හරි. ඊළඟට මේ ගුරාමත් කලින් කිව්ව අපාය දිව්‍ය ලෝක නැහැ. ඉතින් මහත්මයෝ මොනවද මේ ප්‍රතිපත්ති? හරි. එක එක දවසට එක එක දේවල් දැන් ඔහු ප්‍රකාශන 100ක් කළොත් මහත්මයා ඒ දෙක ඒ ප්‍රකාශන 100 හරියට දෙකට බෙදලා 50ට 50 බෙදලා අපිට කොලම් දෙකක් ගහලා දෙපැත්තට දැම්මොත් එහෙම මේ A කොලම් එකේ විරුද්ධ එක තමයි B කොලම් එකේ තියෙන්නේ. B කොලම් එකේ විරුද්ධ එක තමයි A කොලම් එකේ තියෙන්නේ. හරියට අර ඉස්කෝලේ ළමයින්ට මේ අපි දෙනවානේ මේ විරුද්ධ පද තෝරන්න. AB කියලා කොලම් ගහලා. හරි. අන්න ඒ ඇක්ටිවිටි එකක් වගේ බොම්බෙලි සමන්ත කියන බණ. හරි. හරි. ඒ තරම් මේ මේ يعني එක එකක් වෙනස් කියලා කියන විරුද්ධයි. දැන් විකෘති නෙමෙයිද මහත්තයා මේවා? එතකොට අපි අපි සමත්වත් සනන්සේ පැත්තකින් තියලා දැන් අපි ගමුකෝ. දැන් මේ ඔබ වහන්සේ කියන්නේ මේ කැකරේ ආයුසදාස නාමදී දිවිතුරේ සුනීත සෝයන් වහන්සේ කරන ඒ ධර්ම විකෘතිය මොනවද? දැන් ඔබ වහන්සේ දැන් කියන දැන් හිතළු කියන්නේ කියලා හිතළු මොනවද කියන එක අපිට වැදගත් වෙනවනේ. ඔව් දැන් ඉතින් මෙතනම විකෘතියනේ මහත්තයා පැහැදිලිනේ. හරි. මං කියන්නේ මහායානේ අගය කරනවා කරන්න ප්‍රශ්නයක් නැහැ. ඔව්. දැන් ඉතින් මහායානේ අගය කරන ගමන් ඒකේ තියෙන මූලධර්ම ප්‍රතික්ෂේප කරන අනිත් පැත්තට. මොකද ප්‍රතිපත්ති මිනිසුන්? හරි. මේවා කී කියා ඉඳලා දැන් මේ ඊයේ පෙරේදා ඊට පස්සේ තව කතාවක් කිව්වා ඔහු. මේ මීගේ ඥාතියන්ට පින්දීමක් ගැන මේ බුදු දේශනාවේ නැහැ කිව්වා. හරි. දැන් මීගේ ඥාතියන්ට පින්දීම ගැන වැඩිපුරම මේ අපි තෝරගන්නේ තිරකුඩ සූත්‍රය. ඒක තිරකුඩ සූත්‍රයේ තියෙන්නේ අර මේ ගාථා පෙළක් තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහරට ඔහු හිතුවක් දැන්නේ මේක මේ හදාගත්තු එකක් කියලා. මොකද සාමාන්‍යයෙන් දැන් ගොඩක් සූත්‍රවල තියෙන්නේ මොකක් හරි එක්කෝ දේශනාවක් නැත්නම් සාකච්ඡාවක්නේ ගොඩක් තියෙන්නේ. නමුත් තිරකුඩ සූත්‍රයේ තියෙන්නේ ගාථා පෙළක් විතරයි. ඔව් සමහර ලාට ඒ නිසා හිතුවක් දැන්නේ මේක මේ නිර්මාණය කරගත්තු ගාථා ටිකක් හිතුවක් දැන්නේ නැහැ. ඒක බුදුන් දේශනා කරු මේක ත්‍රිපිටකේ හැරි මොකේ හරි තියෙන එක. ඔව් ත්‍රිපිටකේ තියෙන එක තමයි. ත්‍රිපිටකේ තමයි තියෙන්නේ තිරකුඩ සූත්‍රය. මේ වෙන තරඟ තියෙන එකක් නෙමෙයි. හරි. නමුත් අර තියෙන්නේ අර ෆෝමැට් එකෙන් තියෙන්නේ. ගාථා පෙළක් තියෙන්නේ. ගාථා පෙළක්. ඔව් ඒ නිසා සමහරට ඔහු හිතන්නේ ඇති මේක නිකන් හදාගත්තු ගාථා ටිකක් හිතුවක් දන්නේ නැහැ. ඉතින් ආචාර්ය කෙනෙකුට එහෙම හිතන්න බෑ නේද? ඔව් හරි. එහෙම හිතුවක් දන්නේ නැහැ කොහොමද? ඒකල වෙන්නේ ඇති කිව්වේ මේක හදාගත්තු එකක්. කවුද ඒ කතාව කිව්වේ? සුදස්සන කිව්වේ මේක. හරි. ඊට පස්සේ ගොඩක් අය සමාජ මාධ්‍ය වල එහෙම පෙන්නවා. ඊට වඩා ප්‍රබල මේ මූලාශ්‍රයක් පෙන්නවා මේ ඥාතින් පින්දීම ගැන. ඒ තමයි ජානුසෝනි සූත්‍රය. ජානුසෝනි සූත්‍රයේ ඔන්න මේ අර සාකච්ඡා ස්වරූපයෙන් තියෙන
සූත්‍රය. එතකොට දැන් තිරෝකුඩු සූත්‍රය පිළිගන්න බෑ කියලා කියන්නේ සාකච්ඡා ස්වරූපේ නැතුව නිකන් ගාථා පෙළක් නිසා විතරක් නම් කමක් නැහැ කියමුකෝ. හැබැයි ජානුස්සෝනි සූත්‍රය ඉතා පැහැදිලිවම ජානුස්සෝනි බ්‍රාහ්මණයා සහ බුදුහාමුදුරුවෝ අතර ඇති වෙච්ච සාකච්ඡාවක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ඉතා ලස්සනට ඒ සත්වයන්ගේ ස්වභාවය, ඒ සත්වයන් මේ පින්පව් කරලා ගිහිල්ලා උපදින තත්වයන් සහ ඒ තත්වයන් වලදී පින් ගන්න පුළුවන් බැරි තැන් පිළිබඳව පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ මම හැමෝටම තේරුම් ගන්න පුළුවන් පැහැදිලි කාරණයක් මම කියන්නම්. අන්තිමට ජානුසෝනි අහනවා බුදුහාඳුරන්ගෙන්, ස්වාමීනි මේ සමහර මිනිස්සු ඉන්නවා හොඳට පින් දහම් කරනවා, හැබැයි පස්පව් දස අකුසල් වලින් අඩුවක් නැහැ. සාමාන්‍ය පින් කරන්න ඕන කොහමද? පස්පව් දස අකුසල් වලින් වැළකීලානේ. ඔව්. හරි. යෝ සීලවා සීලවන්තිද දදාති දානං. එහෙමයි කියන්නේ. තමන් සිල්වත් ගුණවත් වෙලා ඕන සිල්වතුන් ගුණතුන් දන් දෙන්න. එහෙම තමයි දෙන්න කියලා තියෙන්නේ. එතකොට තමයි මහත්ඵල මහානිසංස ලැබෙන්නේ. හැබැයි එහෙම නැති මිනිස්සු ඉන්නවානේ. හරි. අද ඕන තරම් ඉන්නේ ඔය. හරි. අර පහුගිය දවස්වල මේ නියගිය කවුද මේ පාතාල නායකයා? හරි. ගොඩාක් පින්කම් කරපු කෙනෙක්. හරි. සමහර පින්කම් මේ අපිට හිතා ගන්නත් බෑ මහත්තයා. ඔහු දිනපතා නිවසේ වෑංජන 32ක් එක්ක බුද්ධ පූජාව තියලා තියෙනවා. අපටවත් මේ හිතා ගන්නවත් බැරි මේ ලොකු පින්කම්. හරි. එහෙම පින්. හැබැයි අනිත් පැත්තෙන් කොහමද? පස්පව් දස අකුසල කරන්න තිනවා. ඔක්කොම කළා. හරි. ඒ නිසා අද වැඩිපුර ඉන්නේ ඒ වගේ අය. එදත් හිටියා. එදත් හිටියා. ඒ නිසා ජානුසෝනි අහන ස්වාමීන් වහන්සේ මේගොල්ලන්ට මොකද වෙන්නේ? කරන්න පුළුවන් තරම් පවුත් කරනවා. ඔව්. ඒ අතර පින්කමුක් කරනවා. ඔව්. මේගොල්ලන්ට මොකද වෙන්නේ කියලා ඇහුවා. බුදුහාඳුනේ දෙන පිළිතුර තමයි කියනවා ඒ වගේ අය මැරිලා ගිහිල්ලා ඇත්තු අස්වැයෝ සුනකයෝ වෙලා මිනිස්සුන්ගෙන් සැලකුම් ලබනවායි කියනවා. දැන් බලන්න මහත්තයා මේක මොනතරම් මේ निराවුල්ද කියන බව. හරි. මේ ධර්මයේ දකින්න කොච්චර මේ ධර්මයේ කොච්චර निराවුල්ද බලන්න. මේක පොඩ්ඩක් මොලේ වෙහෙසවනවා නම් අවබෝධ කරගන්නවා කියන එක කොච්චර සරලද බලන්න. දැන් අද ඔබතුමා දන්නවා බලුහුරතලේ දවසින් දවස වැඩි වෙනවානේ. හරි. ලංකාවෙත් එහෙමනේ. දැන් කලින් තිබුණ නෑනේ ඔය. හරි. බලුහුරතලේ දැන් විලාසිතාවක්. දැන් එහෙනම් ඇයි කියන්නකෝ මේ බලුසුරතල ඉහළ යන්නේ ඇයි? උත්තරේ හරි පැහැදිලි ජානුස්සෝනි සූත්‍රයට අනුව. කොයි වගේ ඇද මේ? පස්පව් දස අකුසල් කරන ගමන් පින්කමුත් කරන අය දැන් වැඩි. වැඩි. එන්න එන්න වැඩි වෙනවා. හරි. ඒකට සාපේක්ෂව අනිත් පැත්තෙන් කොහොමද? බලුහුරතලෙත් ඉහළ යනවා. හරි. ඉතින් බලන්න මං කියන කොච්චර निराවුල්ද කියලා මහත්තයා. මේක තේරුම් ගන්න මේ උපාධි ගන්න ඕනද? මහාචාර්යවරු වෙන්න ඕනද? මේ PhD ගන්න ඕනද? හරි. නැත්තම් මේ මගඵල ලබන්න ඕනද මේක දකින්න? මේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ඥාණයෙන් බලන්න මහත්තයා, දකින්න පුළුවන් යථාර්ථවාදී මේ තරම් සරල දහමක් තියෙද්දි. හරි. මේ දහම නෙමෙයිද මේ විකෘති කරන්නේ? දැන් මේ දහම නෙමෙයිද විකෘති කරන්නේ? මම දැක වීඩියෝස් වල යම් සුවයන්වා, ඒ කියන්නේ ඔය කියන සුවයන්වන්සලා කියන කින කතා ඇහුවාම මේ එක ඉලාකට අර කපන කෑල්ලනේ සුවයන්වන්ස දාන්නේ. ඒක නිසා මේ කියන කතාවම නොවෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් එහෙමද වහන්සේ? නෑ නෑ, මම එහෙම කතා කරන්නේ. සම්පූර්ණ කතාව මාල්. ඔව්, සම්පූර්ණ කතාව මේ කාරණා පැහැදිලිව निराවුල් කරගෙන මේ කියන්නේ. දැන් ඔය ප්‍රශ්නේ ආවට පස්සේ, ඔය ප්‍රකාශනය කළාට පස්සේ, මේ ඥාතියින්ට පින්දීමක් බුදුහාමුදුරුවෝ දේශනා කළ නැහැ කියලා තිරෝකුඩු සූත්‍රයේ දිහා බලලා කිව්වට පස්සේ මෙයා ගොඩාක් අය ජානුස්සෝනි සූත්‍රේ පෙන්නවා. පෙන්නුවාම මෙයා ඒකට දීපු පිළිතුර මොකක්ද දන්නවද? එහෙනම් ඉතින් පව් අනුමෝදන් වෙන්නත් පුළුවන් නේ කිව්වා. ඔව්, පව් අනුමෝදන් වෙන්න පුළුවන්. අපි වැඩිපුර කතා කරන්නේ පින් අනුමෝදන් වෙන එක ගැන තමයි. ඔව්. හැබැයි පව් අනුමෝදන් වෙන්න පුළුවන්. අද මිනිස්සු වැඩිපුරම කරන්නේ පින් අනුමෝදන් වෙනද පව් අනුමෝදන් වෙනද කරන්නේ? වැඩිපුරම කරන්නේ මොකද? පව් අනුමෝදන් වෙන එක වැඩිපුර මිනිස්සු කරන්නේ. හරි, පින්කමක් දැක්කහම ඒකට ගරහනවා. ඒකට නින්දා අපහාස කරනවා. හරි, ඒකට බනිනවා, දොස් කියනවා. හැබැයි පව් දැක්කහම කොහොමද? ඒ වගේ කරනවා. දැන් ඒව වරණනා කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? පව් අනුමෝදන් වෙන එක වෙන්නේ. ඒ නිසා පව් අනුමෝදන් වීමක් තියෙනවා. එතකොට දැන් මෙයා කියන්නේ මේ ගඥාතින්ට එහෙනම් පවුද් දෙන්න පුළුවන්. ඔව්, පුළුවන්. දැන් ඔය අපේ මේ අපි දැන් මේ බුදුහාඳුරුව ගන්න ප්‍රමේයනේ පින් අනුමෝදන් කරන එක. ඔව්. අපේ සම්ප්‍රදායේ තියෙනවා ඔය බලිතොවිල් වගේ ඒවා. ඔව්. මේ ගඥාතින් වෙනුවෙන් කරන සත්තු මරලා බිලි දෙනවා. ඒවා මොනවද එහෙනම්? ඒවා පව් අනුමෝදන් වීම තමයි ඔය. පව් අනුමෝදන් වීම තමයි. ඒ නිසා පව් අනුමෝදන් වීම කියලා එකක් තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ වගේ බලන්න කිසිම අධ්‍යයනයක් නැතුව, හරි මහා ලොකු මිනිස් උගත්තු වගේ පෙනී සිටියත් කිසිම අධ්‍යයනයක් නැතුව, පරීක්ෂණයක් නිරීක්ෂණයක් නැතුව
මේ වගේ කරන ප්‍රකාශන වලින් බලන්න මේ දහම් මේ තරම් निराවුල් මේ තරම් පැහැදිලිව දකින්න පුළුවන් සරල දහම් මොන තරම් විකෘති වෙනවද ඊළඟට මේ සමාජයේ මොන තරම් මේ අසරණ වෙනවද මිනිස්සු මිනිස්සු මොන තරම් මේ විකෘති නිසා අසරණ වෙනවද දැන් සුවන්නස දැන් බුදුරජාණන් වහන්සේ කොහොමද කොතනක දේශනා කරලා තියෙනවද පිළිම වන්දනාව දැන් ওই කියන විදිහට බුද්ධ පූජා තියෙන එක මේ එහෙම එකක් කියලා නැහැ කියලා කියනවනේ සමාජය නෑ කොහෙද නැහැ කියන්නේ මේ මොකද්ද මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ මොනවද දාගැබ් විදි කරලා වන්දනා කරන්න සුදුසුයි කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඊළඟට මොකද්ද බෝධි වන්දනාව බුදුහාඳුරෝ ඉගැන්වුවේ ආනන්ද බෝධි රෝපණය කරලා. මේ හැම දෙයක්ම බුදුහාඳුරෝ ඉන්න කාලේ මේ උගන්වපු මේ ගොඩනගපු දේවල්. ඊළඟට දැන් ওই පිළිම වන්දනාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. ඕකට රේරුකාය නායක හඳු හොඳ උත්තරයක් දීලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ පිළිමයක් හදන්නේ මහත්තයා මොන වුණාමද? මා සීවටන ගරු කිවි. ඔව් නෑ මං කියන්නේ පිළිමයක් හදන්නේ මේ එයාට මොන වුණාමද? මිය ගියාමනේ පිළිමයක් හදන්නේ. හරි. හැබැයි ඒක නම් බොම්බිලි සමන්ත ඒකත් වෙනස් කළා. හරි. එයා ජීවමානවින්ද දින් පිළිමයක් හදාගත්තනේ නේද? එයා මෙයාගේ පිළිමයක් හදාගෙන එයා මල් පූජා කරනවා ඒකට කියන්නේ. හන්දේ මං ඒකයි කියන්නේ. මොනතරම් පිස්සුද මේ මිනිස්සු කියලා. හන්දේ මේ මිනිස්සු ඇත්තටම මහත්තයෝ බුදුවරු රහතන් වහන්සේලා කියලා පෙනී හින්නේ මේ මිනිස්සු බුදුවරු රහතන් වහන්සේලා තියා අඩුම තරම් පෘථග්ජන භික්ෂූන් වහන්සේලාවත් නෙමෙයි ඊළඟට භික්ෂූන් තියා මේ මිනිස්සු ගිහියෝවත් නෙමෙයි මහත්තයා මේ වගේ අයට ගිහියෝ කියලා කියන එකත් ගිහියන්ටත් කරන අපරාධයක් මොකද ගිහියොත් මීට වඩා හිතනවා මීට වඩා සිල්වන්තයි මීට වඩා ගුණවන්තයි ඒ වනස් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කොච්චර කිව්වන් උමන්දා කිව්වහම රාජ්‍ය නායකයන් යන ඒ වගේම රටේ යම් ගොවිතැන් කරන ගොවි කියන්නේ ඒ පිළිබඳ කෘෂිකර්මයේ පිළිබඳව රටන හඳුන්වා දුන් පරිේශනාගාරයක් වගේ. ඉතින් ඔබ වහන්සේ කොච්චර චෝදනා කරත් එතන තියෙන සිදුවීම් මාලාව බැලුවහම මිනිසුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේට එහෙම තිබ්බා. පළවෙනි එක තමයි දැන් ඔය එයා බුදුමගේ පරිේශනාගාරයක් වගේ කියලා. ඔව්. හරි. බුදුහාඳුරන්ගේ පරිේශණය මොකක්ද? බුදුහාඳුර පරිේශකේ බුදුහාඳුර රිසර්ච් කෙනෙක්. තමන් වහන්සේව දැන් අද අපි වාද විවාද කරනවානේ බුදුහාඳුරෝ ආගමික නායකයේද දාර්ශනිකයේද අරවා මේවා කතා කියනවානේ. හරි. බුදුහාඳුරෝ තමන් වහන්සේ හඳුන්වලා දෙන්නේ තියෙන්නේ ඔය එකක් විදිහටවත් ඔය එක්කෙනෙක් විදිහටවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හඳුන්වලා දෙන්නේ කියලා තියෙන පරිේශකෙක් විදිහට. රිසර්ච් කෙනෙක් විදිහට. හරි. අරිය පරිේශන සූත්‍රේ. ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේත් පරිේශකෙක් නං මෙයා දැන් බොම්බිලි සමන්ත පරිේශකයකනේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි බුදුහාඳුරු ඉගැන්නේ මොන පරිේශණයද? ආර්ය පරිේශණ. ආර්ය පරිේශණය කියන්නේ මොනවද මේ ලැබ් දාගෙන පරීක්ෂණ කරන එක නෙමෙයි. ආර්ය පරිේශණය කියන්නේ කුසලයේ අකුසලයේ මොකද්ද පින්පව මොකද්ද මෙලව පරලෝ මේ කියන්නේ මොකද්ද නිවන මොකද්ද මේවා හොයන එකනේ ආර්ය පරිේශණය කියන්නේ. අපි කරන්න ඕනේ ඒක. ඔය වෙන වෙන දේවල් කළා කියලා ඒ කරන් කළා හොඳයි ඒව නරක නෑ. මං කලිනුත් කිව්වා එයා කරන හැම දෙයක්ම හොඳයි එක දෙයක් හැර කාරණා දෙකක් හැර මොනවද පළවෙනි එක තමයි එයා කියන බහුබූත වලට බුදු දහම කියලා කියන්නේ දෙවෙනි එක තමයි සිවුරක් අඳන් ඉන්නේ ඔන්න ওই දෙක නැවැත්තුවා නම් බොම්බිලි සමන්ත ඇත්තටම ජනාධිපති වෙන්න සුදුසු මං කියන දැන් තව නාම යෝජනා බාර දෙන්න තව කල් තියෙනවානේ හරි මං යෝජනා කරනවා බොම්බිලි සමන්තට බොහොම කරුණාවෙන් මං යෝජනා කරනවා ඔයාගේ හැම දෙයක්ම හොඳයි වැරදි දෙකයි තියෙන්නේ. පළවෙනි එක ඔයාගේ බහුබූත ඔයා බුදුබණ කියලා කියන්න එපා. හරි. දෙවෙනි එක තමයි ඔයා අනේ මේ සිවුරක් ඇඳන් ඉන්න එපා. ඔය සිවුරට අයිති වැඩ නෙමෙයි ඔය. එකක්වත් සිවුරට අයිති වැඩ නෙමෙයි. ඒ නිසා ඔය දෙක නොකළා නම් ඔයා ඇත්තටම මේ රටේ ජනාධිපති වෙන්නත් සුදුසු කෙනෙක්. ඒ නිසා තව නාම යෝජනා දෙන්න තව කල් තියෙන හින්දා මං කියනවා සමන්තර දැන්වත් හිතලා බලන්න. හරි. ඔය වැඩ දෙකම නවත්තලා මේ බණ කියන එක නවත්තලා සිවුරත් ගලවලා හරි පරිසමක් මේ තරමක් ඇඳගන්න ලැජ්ජයි වගේ නම් අර තියෙනවා මේ එකේ කැඳුන් තියෙනවා මේ අර සද්ගුරු දැකලා තියෙනවා පුතේ ඔව් සද්ගුරු දැකලා හොඳේ ඒ වගේ මොකක් හරි නෑ නෑ මේමයි ඒ වගේ නිකන් අර මේ කම්බිලියක් වගේ නේද නෑ සෝනාසෙ මොකක් හරි මේ ඉරිසියාවක් වගේ එකක් තියෙනවා ඔබ වහන්සේ නිකන් ඉරිසියාව වගේ තියෙනවාද මිනිස්සු උදව් කරනවා කෝටි ගණන් වලින් උදව් කරන්නේ ලක්ෂ ගණන් වලින් සල්ලි දෙන්නේ ඉතින් ඔබ වහන්සේ නේද මුකුත් නැති නිසාද එතනට ඇඟිලි දික් කරන්නේ නෑ ඉරිසියාව කියලා ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් මහත්තයෝ දැන් හොඳ කෙනෙක් විවේචනය කරන කාටත් ඉරිසියාව කියලා කියන්න පුළුවන් ඔව් දැන් මේ රාජපක්ෂලාට බයිනකොට ඉරිසියාව කියලා කිව්වේ නැද්ද
කිව්වේ නැද්ද? හරි. හැබැයි රාජපක්ෂලාට බැනීමක සාධාරණ නැද්ද? මිනිස්සු බැනීමක සාධාරණ නැද්ද? දැන් ඔන්න ඒගොල්ලම කියනවානේ අපිට ගහපික සාධාරණයි කියලා. අර නාමල් රාජපක්ෂගේ පහුගිය දවස්වල කිව්වේ හොඳේ අපිට මෙහෙම ගහපික සාධාරණයි කියලා. ඒගොල්ලම කියනවා. ඉතින් ඒ නිසා වැරදි කරන පුද්ගලයෙක්ට ලැබීම් තියෙන්න පුළුවන්, දිනුවක් තියෙන්න පුළුවන්. හරි. හැබැයි මේ වැරදි විවේචනය කරන එක ඒක විසියාව කියලා කියන්න එපා. ඒක ඉනිසියල් කියලා කියන්න එපා. ඊළඟට මේ ඔබ වහන්සේ වෛරසුමය වෙන ඉනිසියල් එහෙනම් ලොකු වෛරකින් ඔය කතා කරන්නේ නෑ මම එහෙම පේන්න පුළුවන්. ඔව්. පේන්න පුළුවන්. හැබැයි සත්‍යවාදී මිනිහෙක් අවංක මිනිහෙක් ටිකක් සැරට කතා වෙනවා යාට. සැරට කතා වෙනවා යාට. හරි. ඒ නිසා මේ එහෙම ඉනිසියාවකට නෙමෙයි මේ විකෘතිය, මේ විනාශය, මේ අපරාධය පෙන්වා දෙන එක අපේ වගකීමක්. අපි පු탁 ජන වේ හැටියට කේන්ති එක සාධාරණ දැන් ඔබ වහන්සේ කියන එතකොට මේක මානායක හමුදුරුන්ට පේන්නේ නැද්ද? මේක එතකොට අනිකු සුවන් වහන්සලාට නිකායල් වෙන නායක හමුදුරුන්ට මේක පේන්නේ නැද්ද? ඔබ වහන්සේ ඉදිරියේ මේ කටයුත්තේ ප්‍රශ්න තියෙනවා. ඔව් මම ඒකටත් උත්තරයක් දෙන්නම්. ඔව් පළවෙනි එක තමයි මහානායක හමුදුරු. ඇත්තටම මහත්තයා අපිත් මහානායක හමුදුරුන්ට බැන්නා. හරි මුල් කාලේ. හැබැයි දැන් අපි තේරුම් ගන්න තියෙන ඇත්තටම මහත්තයෝ මහානායක හඳ කරන්න පුළුවන් දෙයක් නැහැ. තනතුර විතරයි. තනතුර විතරයි උන්වහන්සේලා කරන්න පුළුවන් දෙයක් නැහැ. හරි. ඊළඟට ඔබතුමාකව දැන් මට විතරයි ඒක නම් ඇත්ත. ඒක මම කියන්න ඕනේ, ඒක මම පිළිගන්නවා. මම ඒ කියන්නේ හිතාගෙන ආවේ කොහොමද ඔබතුමා අහුවත් නැතත් මම කියන්නේ හිතාගෙන ආවේ. මේ රටේ මේ 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 ජීවරධාරී විනාශකාරී කල්ලිය කරන විනාශය ඇත්තරම කිව්වොත් මහත්වේ මට විතරයි තමයි පේන්නේ. දැන් කලින් හිටියා කීප දෙනෙක් අපි. එක්කෙනෙක් තමයි කිරලපණ ධම්මීජි හාඳුරු. උන්නාසෙට මොකද උනේ? උන්නාසෙත් ගිහිල්ලා බොම්බලි සමන්ති ඉස්සරහම වැඳ වැටුණා. එතනින් එයා ඉවරයි. ඊළඟට හිටියා තපෝවණේ තිබුණා. ඒගොල්ල අන්තිමට මේ වගේ විනාශකාරී අය එක්ක හැප්පෙන එක නවත්තලා මගෙත් එක්ක හැප්පෙන්න පටන් ගත්තා මස් කෑල්ලකට. හරි. අන්තිමට ඒකෙන් වාදයෙන් පරාජය වෙලා ලැජ්ජාව වහගන්න මොකද කළේ? ගිහිල්ලා රුවන්වැලි සෑය වටේ මේ පුලුටු තැන්පත් කළ බිලි පූජාවක් දුන්නා. අන්තිමට ඒකේ සාපේ යොදුනා මේගොල්ලන්. දැන් ඒගොල්ලන්ට වෙච්ච දෙයක් නේ. තපෝවණේට වෙච්ච දෙයක් නේද? ඉතින් ඔය අපි කීප දෙනෙක් තමයි හිටියේ ඇත්තටම පැවිදි පාරසයෙන් මේ 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 අපරාධයට විරුද්ධව ගිහියෝ ගොඩක් ඉන්නවා. අපි ඒ අයට අපි ඇත්තටම පින් දෙන්න ඕන. ගිහියා විශාල සේවයක් මේ සම්බන්ධයෙන් කරනවා. පැවිදි පාරසයෙන් හිටියේ ඔය අපි දෙක තුන දෙනෙක් විතරයි. ඉතින් ඒ දෙන්නට ඔහොම වෙලා නිහඬ වුණා. දැන් ඉතින් ඇත්තටම ඉන්නේ මම විතරයි තමයි. ඉතින් මම හුදෙකලාව හරි මේ සටන කරනවා. මම සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙනවා මේ වගේ විනාශකාරී චරිත පිළිබඳව මේ සමාජය තුළ යම්කිසි අවධිකමක් ඇතිකරන්න මේ මුළු සමාජයෙන් මට බේරගන්න බැරි නම් අඩුම තරමින් එක මිනිහෙක් දෙන්නෙක් හරි මේ විනාශයන්ගෙන් බේරගන්න මට පුළුවන් වුණොත් මට ඒ පින ඇති කියලා මම දැන් බැරි වෙලාවත් දිවිතුරේ සුනීතා හමුදුරුව හරි කැකරෑවේ සුදස්සන හමුදුරුව හරි මේ 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 හරි වෙනසුවයින් වාසේ නමක් හරි මේ ඔබ වහන්සේ කියන මේ 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 කරන මේ ප්‍රකාශයන් වලට අභියෝග ලක් කළා සාකච්ඡාවකට ආව ඔබ වහන්සේ ඉදිරිපත් වෙනවද අනිවාර්යෙන් අනිවාර්යෙන් මම දැන් කලින් කිව්වේ එන්න කියලා හරි දැන් ඒගොල්ලම සූම් සාකච්ඡාවකට මට ඒගොල්ලම කතා කරලා ඒගොල්ල කියන පබ්ලික් සාකච්ඡාවක් කරන්න බෑ කියලා. ඇයි එහෙම කියන්නේ හේතුව? ඉතින් බයයි. අවබෝධයෙන් බයයි. බයයි. අපිට ෆේස් කරන්න බයයි. හරි? නැත්තම් සූම් සාකච්ඡාවම ගන්න මොකටද? හරි? සූම් සාකච්ඡාවකට එන්න බැරි වෙච්ච එක නම මේ වගේ තැනකට එයිද? හරි? මම හිතන්නේ හරි මං මුලින්ම මං කිව්වා හැබැයි මං අභියෝග කරනවා කැකරේ සුදස්සන හමුදු මන්නම් දැක්කා මේ අපේ මේ මේ පුල් සාන්ත සනස්කල මහත්තයා එක්ක වීඩියෝ එකක් කරලා තිනවා ඔව් ආ ඒ ගැන කියන්න ඕන හරි ඇත්තටම මහත්තයා මේ බොම්බෙලි සමන්තලා සුදස්සනලා සුනීතලා මේගොල්ලත් එක්ක සංසන්දනය කරලා බැලුවම ඔය සන්නස් ගලියත් හොඳයි හරි මොකද ඒගොල්ල කියන දේවල් මේ සන්නස් ගල කියන දේවල් වැරදි වෙන්න පුළුවන් අපි එකඟ නැති වෙන්න පුළුවන් හැබැයි මහත්තයා මේ වගේ බහුවූත කතා නැහැනේ. ඒ කියන්නේ අද එකක් කියලා හෙට තව එකක් කියන්නේ නැහැනේ. හරි. මුලින් කියන දේ ඛණ්ඩණය වෙන්නේ නැහැනේ. පසුව කියන දේ ඛණ්ඩණය වෙන්නේ නැහැනේ මුලින් කියපු දේ. හරි. මුලින් කියපු දේ අගට කියන දේ දෙකම ඛණ්ඩණය වෙන්නේ නැහැනේ. මැදින් කියන දේ හොඳ වුණත් නරක වුණත් ඒ මිනිස්සු ඒ කියන දේ හරියට කියනවා. ඒ දේ වෙනුවෙන් හරියට පෙනී ඉන්නවා. වගකීමක් තියෙනවා. හරි. මේ මිනිස්සුන්ට ගුරාටවත් මේ ගෝලයන්ටවත් කිසිම වගකීමක් නැහැ. දවසින් දවස එක එක දේවල් කියන්නේ. හරි මේ එක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් කියන්නේ. එහෙම බැලුවම ඇත්තටම මේගොල්ලන්ට වඩා මන්නම් කියන්නේ මේ සන්නස්ගලත් වටිනා. නෑ ඔබ වහන්සේ කියන විදිහට ඇයි එහෙම මෙහෙම චීවරයක් දරාගෙන මේ වගේ ඔබ වහන්සේ කියන විදිහට ප්‍රකාශයන් කරනවා නම්
ඇයි එහෙම කරන්න හේතුව මොකක්ද? ඒක මොකක් කරේ වෙන වෙන හේතුවක් උඩද ඔබවහන්සේ දැනන්නේ කොහොමද එහෙම එමෙ වෙන්නේ ඇයි කියන එක? ඒක හිතෙන්නේ නැද්ද? ඔය මේ බොම්බෙලි සමන්ත ඇති කරපු විනාශය තමයි මේ. ඒක තමයි ඔබවහන්සේ කැරිකලා යන්නේ එතනටමයි නේ. ඔව් ඉතින් එයාගේ අගසෞදෙනමනේ මේ. බොම්බෙලි සමන්තගේ අගසෞදෙනම මේ. එයා කරපු විනාශය තමයි මේ 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 සමාජයේ කරපු විනාශය. ඒකයි ලේසි නෑ අපහසු කරවන්න. සිංහල බෞද්ධ සමාජයේ මේ පුද්ගලයා කරපු විනාශය ලේසි නෑ අපහසු කරවන්න. හරි අපි හිතුවා මේ පිළිලේ මෙතනින් ඉවරයි කියලා, මේ පුදුලන් ඉවරයි කියලා. හැබැයි දැන් ඔන්න සුදස්සන සුනීතලා වගේ මේ පිළිලේ එහෙම එකපාරට හරවන්න හිත හදාන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් ඒකත් එක වැඩින්නේ. ඔව් ඒක මෙහෙමයි මහත්තයා. දැන් ඒ වගේ අග උපවාසී කීවේදී මට ඒකට උත්තර දෙන්න මේ අමතකුණා මතක් කරපේක හොඳයි. දැන් ගොඩක් අය කියනවනේ, දැන් අපි මෙයා විවේචනය කරලා ගොඩක් මිනිස්සු යනවා උදව් කරනවා, හරි උගත් මිනිස්සු එන්නේ ඔහොම කියනවනේ. මහත්යෝ මෙන්න මේක තේරුම් ගන්න. දේශපාලන වහල්භාවය සහ ආගමික උන්මත්තක භාවය. මොනවද? දේශපාලන වහල්භාවයයි ආගමික උන්මත්තක භාවයයි. කියන මේ දෙකටම උගත් නූගත්කම් සහ දුප්පත් පොහොසත්කම් අදාළ නැහැ. හොඳම උදාහරණෙ මම කියන්නම්. පාස්කු දවසේ කන්‍යාව 72ක් ගන්න කියලා බෝම්බ පුපුරවාගෙන මැරිච්ච මිනිස්සු නූගත්ද දුප්පත්ද? කොහොමයිද? පිට රටවල් ඉගෙන ගත්තු, උපාධි 4-5 තියෙන, V8 ලැම්බෝගිනි පැදපු මිනිස්සු. හරි? ප්‍රකෝටිපතිය. හරි? කන්‍යාව 72ක් ගන්න. හරි? මෙහෙ හිටියන 72ක් නෙවෙයි 100 ගාණක් ගන්නේ. හරි? දිව්‍ය ලෝකේ ගිහිල්ලා 72ක් ගන්න කියලා බොම්බ පුපුරවාගෙන මැරුණා. මොකද මේකින් හෙලි වෙන්නේ? දේශපාලන වහල්භාවයයි ආගමික උන්මත්තක භාවයයි, මේ දෙකම අතිශය විනාශකාරී. අතිශය විනාශකාරී. අද මේ රට මේතනට වැටිලා තියෙන්නේ ඔන්න ඔය දෙකින් ද මහත්මයා. මේ ඔය කියන කාරණා දෙකින්ද? ඔය දෙක මෙතෙන්ට කොහොමද සංසන්දනේ වෙන්නේ? ඉතින් ආගමික උම්මත්තක උම්මත්තකයෝ මේ. ආගමික උම්මත්තකයෝ. හරි මේගොල්ලන්ගේ පස්සෙන් යන්නේත් කවුද? ඒත් ආගමික උම්මත්තකයෝ. දැන් බලන්න මහත්මයා මේ වගේ දෙයක්වත් මිනිසුන් පේන්නේ නැද්ද? මේ මිනිස්සයා අද කියන දේනේ මේ හෙට කියන්නේ. මුලින් කියන දේ මේ අගට කියන්නේ. හරි? මුලින් කියලා අපාය දිවි ලෝක නැහැ කියලා සතිය දෙකක් ගිහිල්ලා ආයි කියන අන්න අරු අපාය යන මූ දිවි ලෝක යනවා කියන. හරි? මොකද මුලින් කියලා පින් කියලා જાතියක් සාසනේ නැහැ කියලා ඒ කියන වීඩියෝ එකේ මෙටින් යනවා. හරි? අහවල් පින්කමට දායක වෙන්න කියලා. ඔබ වංශකේම වීඩියෝ තියෙනවා ළඟ තියෙනවා. තියෙනවා අපි පෙන්වලා තියෙනවා. අපි ඕනතරම් ඒවා හයිලයිට් කරලා හොඳ සමාජ මාධ්‍යවල පළ කරලා අපි පෙන්වලා තියෙනවා. හරි? එතකොට මේ වගේ දෙයක්වත් පේන්නද මේ මිනිස්සුන්? මේක දිහා බල්ලවත් තේරුම් ගන්න බැරි මිනිස්සු බිස්සෙක් කියලා. උම්මත්තකේ කියලා තේරුම් ගන්න බැරි. මේ මිනිහා උම්මත්තකේ කියලා තේරුම් ගන්න බැරුව ඒ මිනිස්සා එක පස්සෙන් යන අයත් කවුද? ඒ උම්මත්තකේ තමයි. එතකොට ඒගොල්ල ගැන තීරණ ගන්න එපා. ඒගොල්ල හා උගත් අය, ධනවත් අය, සල්ලිකාරයෝ කියලා තීරණ ගන්න එපා. ඇයි? ආගමික උම්මත්තක භාවයයි දේශපාලන වහල් භාවය කියන දෙකටම උගත් නූගත්කම් දුප්පත් පොහොසත්කම් අදාළ නැහැ. අදාළ නැහැ. හොඳයි. සෝනසේ තව මොනක් කියන් තියනවද? ඔව්. තව දැන් මේ මෙයාට මේ උත්තරයක් දෙන්න බැරි වුණානේ මේ අපි අනිත් අගසවුට. කවුද මේ සුනීතා? ඔව් දිවිතුරේ සුනීත. හොඳයි. එයාටත් එක උත්තරයක් දීලා ඉවර කරන්න. ඔව්. එයා දැන් ගොඩක් ජනප්‍රිය වුණේ ඔය අපායක් නෑ කියන්නේ. හොඳයි. මුලින්ම කිව්වා දැන් මේ ඊයේ පෙරදත් මම දැන් ආයේ කියන ඔය කතාව. හරි? එයා කියන අපායක් නෑ කියලා. හැබැයි ගුරත් කිව්වා අපායක් නෑ කියලා මුලින්. හැබැයි කියලා පස්සේ කියන අපාය තියනවලු යට. මෙහෙම ඇගිල්ල දික් කරලා කියන හොඳේ ඕගුන් අපාය යනවා කියලා. ඒ වගේ පිස්සෝ. හරි? දැන් මෙයාට මං කිව්වා ඔයා එන්න සාකච්ඡාවට අඩු ගානේ මං අපායක් තියනවා කියන බව හරි මං ඔප්පු කරලා පෙන්නන්නම් කියලා. හරි? මෙන්න මහත් අපාය. අපායවල කීයක් තියෙනවද? 4 අපාය. ප්‍රේත, අසුර, නිරය කියන මේ අපායවල 3 නම් මහත්යෝ පේන්නේ නැති හින්දා ප්‍රතික්ෂේපලාට කමක් නැහැ. දෙයි හාඳුරුවනේ මේ මහ පොළවේ ඇස්පනා පිට පේන්නේ නැති තිරිසන් අපාය මුන්ට පේන්නේ නැහැ. තව මොනවද කතා කරන්න තියෙන මහත්යෝ? ඔව් අපිට දකින්න පේන දේවල් තියෙනවා. හරි මේ මහ පොළව උඩ පේන්නේ තියෙන තිරිසන් අපාය. හරි? මේක පේන්නේ නැහනේ. එතකොට මට කියන්න පේන්න තියෙන තිරිසන් අපාය දකින්න ඇස් නැති අඳ බාලයෝ අන්ධයෝ නොපෙනෙන අපායවල් කොහොමද දකින්නේ මහත්තයෝ? හරි? නොපෙනෙන අපායවල් කොහොමද දකින්නේ? ඉතින් මේ තරම් දැන් ඔබතුමා පිළිගන්නවද මේ මිනිස්සු විකෘතියක් විනාශයක් කරන්න තේරෙනවද? පිළිගන්නවද ඔබතුමා? ඔව් අපි පේන්න තියෙන තිරිසන් අපායවත් දකින්න බැරි මිනිස්සු. හරි? නොපෙනෙන අපායකෝ කියලා අහනවා.
නොපෙනෙන අපාය කෝ කියලා අහනවා. දැන් එයා අහනවා මේ පොළොව යට මේ කොහෙද අපායක් තියෙන්නේ කියලා. පොළොව යට අපායක් තියෙන බැරිද මහත්තයා? පොළොව යට මොනවද තියෙන්නේ? ලෝදිව තියෙන්නේ. මෙතන පව් කරපු සත්වයන්ට උපදින්න සුදුසු තැනක්ද නැද්ද? සුදුසු තැනක් නැද්ද? පව් කරපු සත්වයන් උපදින සුදුසු තැනක් පොළොව යට කියලා කියනවා. ඔව් අනිවාර්යයෙන්ම. හරි. ඔව්. ඊළඟට දැන් මෙයා කියනවා භෞතික අපායක් නැහැ කියලා. ඔව්. භෞතික අපායක් නැති වෙන්න පුළුවන්. අද විද්‍යාව පවා බටහිර විද්‍යාව පවා පිළිගන්නවා ලෝකය කියලා කියන්නේ භෞතිකය විතරක් නෙමෙයි. හරි. භෞතික ඉක්මවා ගියේ ලෝකයක් තියෙනවා කියලා අද බටහිර විද්‍යාව පවා පිළිගන්නවා. ඒ නිසා පොළොව යට භෞතික අපායක් නැති වෙන්න පුළුවන්. මිහි පිට තියෙනවා. ඔව් හරි. මිහි පිට තියෙනවා භෞතික අපායක්. පොළොව යට නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක පව් කරපු සත්‍යයන් උපදින්න නුසුදුසු තැනක නෙමෙයි. දැන් ඔබතුමා දන්නවද සූර්යාගේ උණුසුමයි පෘථිවි අභ්‍යන්තර උණුසුමයි දෙක සමාන. එතකොට සූර්යාගේ නම් පෘථිවියට කිලෝමීටර මං හිතන්නේ මේ ආලෝක වර්ෂ ගන්න. ඔව් හරි මේ මොකද බිලියන ගණක් ඇති. හැබැයි ඒ තරම් දුරක් නෑ නේද පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් කෝ එකට. හරි. එහෙනම් අපි කොහොමද මේ පොළොව මතු පිට ඉන්නේ කොහොමද මහත්මයෝ? සූර්යාගේ උණුසුමයි පෘථිවි අභ්‍යන්තර උණුසුමයි දෙකම සමානයි. සූර්යාගේ ඉඳන් අපට කිලෝමීටර බිලියන ගණක් තියෙනවා. හරි මිලියන මිලියන ගණක් තියෙනවා. හැබැයි ඒ තරම් දුරක් නෑ අපිට පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් පෘථිවිය කෝ එකට නෑ. එහෙනම් අපි මෙතන ඉන්නේ කොහමද? මේ තමයි මහත් දිව්‍ය ලෝකය. මේකට තමයි දිව්‍ය ලෝකය කියන්නේ. ඒකයි බුදුහාඳුරු මේක හැඳින්වුවේ මිනිස්සුත් බව කියන්නේ සුභතියක් කියලා. හරි? මේ තරම් දෙයක් දකින්න බැරි, තේරුම් ගන්න බැරි, අඥාන අඳබාලයෝ මේ සමාජයට කරලා තියෙන විනාශයේ මහත්යෝ මේක ලේසියෙන් ආපසු වරවන්න බෑ. හරි? මේ මිනිස්සුන්ගේ නැවැත්තුවේ නැත්තම් දැන් මේ වගේ විපාක තමයි මේ රටේ මේ අත් වෙලා තියෙන්නේ. හරි. මේ රටේ අත් වෙලා තියෙන්නේ මේ ආගමික උම්මත්තක භාවය, දේශපාලන වහල් භාවය. ඔය දෙකෙන් මිදෙනකන් මේ රට මේ වැටිලා ඉන්න අගාධයෙන් ගොඩ යන්න බෑ. අපි මේ උත්සාහ කරන්නේ රටම ජාතියෙම ගොඩ ගන්න බැරි නම් මේ විනාශයෙන් අඩුම තරමින් එක මිනිස්සෙක් දෙන්නෙක් හරි බේරගන්න අපි මේ උත්සාහ කරන්නේ මහත්තයෝ. හරි. බොහොම ස්තුතියි. හරි දැන් අපි ලොකු කතාවක් ඉතින් කාටවත් අපහාස කිරීමක් අපගේ තිරපත් කියන වෛරි ස්වභාවයෙන් නෙමෙයි. නමුත් මෙතන තියෙන ගැටලු ටික විසඳ ගන්න අපිට පුළුවන් සාකච්ඡා මාර්ගයෙන්. ඉතින් මම හිතනවා මේ අභියෝගය මම තව එක දෙයක් මහත්තයා කියන්නම්. තව එක දෙයක් මගරුණ මේක අනිවාර්යෙන් කියන්න. ඒක නැත්තම් අඩුවක් ඈ. ඒක නැත්තම් අඩුවක්. ඒ තමයි මං කියනවා මේ තුන් දෙනාටම. හරි තව ගොඩක් අය ඉන්න හොඳේ මුලින් කිව්වා වගේ. හරියාගේ මෙයාගේ නම් උස්සංගල ප්‍රධාන චරිත. ඔව් ප්‍රධාන චරිත හොඳේ. මේ තුන් දෙනාට මම කියන මහත්ය ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. හරි. මේ ශාසනයේ පළවෙනි පියවර තමයි මහත්ය ලෞකික සම්මාදිට්ඨිය. ඔබ වහන්සේ එහෙම කියන්නේ. හරි. කියන්නේ මෙන්න මෙහෙම. ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් මහත්යෝ කාරණා 10ක් එතන තියෙනවා. ඒ 10ම කියන වෙලාව නිසා මම එකක් කියන්නම්. ඒ තමයි නවවෙනි කාරණය අත්‍යසත්ත උපපාතිකා කියන එක. මේකෙන් තමයි ඔන්න බුදුහාඳුරෝ පැහැදිලි කරන්නේ අර මොකද්ද ලෝකය කියන්නේ භෞතිකය විතරක් නෙමෙයි කියන්නේ කොහොමද උපපාතික සත්වය කියන්නේ මේ පහළ වෙන ඇසට පේන්නේ නැති සත්වය. ඒ කියන්නේ ඇසට පේන්නේ නැති ලෝකයක් තියෙනවා. කියන බව පිළිගන්න එක තමයි සම්මාදිට්ඨි ලෞකික සම්මාදිට්ඨිය. එතකොට මේගොල්ල අපායක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ, දෙවියෝ යක්කු පෙරේතයෝ භූතයෝ නැහැ කියලා කියනවා නම් ඒකෙන් මොකද හෙළුවෙන්නේ? මේ අයට ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. හරි ඔන්න තේරුම් ගන්න. ලෞකික සම්මාදිට්ඨියවත් නැති පිස්සෙක් කියනවා එයා බුදු කෙනෙක් කියලා. තවත් ගොන් රැලක් ඒකට රැවටිලා ඉන්නේ. හරි. බලක සුති මං කියනවා මේ කිව් කාරණා වලට ඒ සුවන්වන්සලා කවුරු හරි මූණට මූණ සාකච්ඡා කරනවා නම් සත්‍ය වීඩියෝ ටික channel එකේ stage එක තියෙන ඕනෙලා කතා බහ කරන්න පුළුවන්. ඉතින් අපිටත් ඕනේ මේ ධර්මයේ මේ කියන කාරණා අපිට සංසනේ කරාම එතකොට අපිට පුළුවන් මේ තියෙන ප්‍රශ්න निराකරණය කරගෙන සමාජයේ මේ සුවන්වන්ස කියන කාරණාත් ඒ සුවන්වන්සලා කියන කාරණාත් මං හිතන්නේ මූණට මූණ සාකච්ඡා කරොත් ගොඩක් වටිනවා. ඉතින් අද අපි සමග එකතුනේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය විචිත්‍ර ධර්ම කතික සේකර සුවන්වංශේ. ඉතින් සුවන්වංශ අපි නැවත හම්බ වෙනවා.